සුබ දවසක් ඔයාලා හැමෝටම. එපිඩියුරල් සාමාන්‍යයෙන් ගර්භණී කාන්තාවක් එයාගේ දරු ප්‍රසූතිය වේලාවේදී එන අධික වේදනාවෙන් බේරෙන්න එයාගේ කොඳුයට පෙළට ඖෂධ ඇතුල් කිරීම තමයි මේ එපිඩියුරල් කියලා කියන්නේ. හරි අපේ කොඳුයට පෙළ ගත්තම මේ කොඳුයට පෙළත් එක්කම ටිකක් ඇතුළතින් තරලයක් පිරලා තියෙන අවකාශයක් තියෙනවා. අන්න මෙතනට එපිඩියුරල් ස්පේස් එක විදියට හඳුන්වනවා. නැත්නම් එපිඩියුරල් අවකාශය. දැන් මේ එපිඩියුරල් අවකාශයට ඇනස්තීසියා එන්නත් කලාම එතනින් පහළ තියෙන ස්නායුවල සංවේදනය නැති වෙලා යනවා. හරි දැන් ගර්භණී කාන්තාවක් දරු ප්‍රසූතිය පටන් ගන්නකොට ඔයාලා දන්නවා ලොකු වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී මවට එපිඩියුරල් එන්නත ලබා දෙනවා. හරි අපි දැන් බලමු මේ එපිඩියුරල් ඉන්ජෙක්ෂන් එක කරන්නේ කොහොමද කියලා. එකටම මේ එපිඩියුරල් එන්නත් කරන්න කලින් මෙයාගේ පහළ පිටුපස කොඳුයට පෙළ ප්‍රදේශයේ සමට ලෝකල් ඇනස්තීසියා පොඩි ඩෝස් එකක් එන්නත් කරලා මෙතන හිරිවැටීමක් සිද්ධ කරනවා. එහෙම කළාම අර එපිඩියුරල් ක්‍රියාවලිය අඩු වේදනාවකින් කරන්න පුළුවන්. හරි දැන් ඔන්න අපි කලින් කතා කරපු කොඳුයට පෙළේ තියෙන අර එපිඩියුරල් අවකාශයට ටිකක් දිග නීඩල් එකක් ඇතුල් කරනවා. ඊට පස්සේ ඒ නීඩල් එක හරහා අර එපිඩියුරල් අවකාශයට පුංචි තුනි කැතීටරයක් ඇතුල් කරනවා. කැතීටරයක් කිව්වේ නිකන් පුංචි බටයක් වගේ. ඊට පස්සේ ඒ කැතීටරය නිවැරදිව ඇතුල් කළාට පස්සේ අර නීඩල් එක එළියට ගන්නවා. ඉතින් මේ කැතීටරය මවගේ එපිඩියුරල් අවකාශයේ ඉඳන් ශරීරයෙන් පිටතට තියෙනවා. මේක එහෙට මෙහෙට හෙලවෙන්නේ නැති වෙන්න හොඳට ප්ලාස්ටර් කරලා ආරක්ෂා කරනවා. ඉතින් මෙහෙම කැතීටරයක් ඇතුල් කරන එකෙන් මවගේ අවශ්‍යතාවය අනුව ඇනස්තීසියා එන්නත් කිරීම දිගටම කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙහෙම සම්පූර්ණ දරු ප්‍රසූතිය සිද්ධ කරන කාලය අතරතුර මවගේ වේදනාව පාලනය කරන්න අර කැතීටරෙන් අවශ්‍ය පරිදි ඇනස්තීසියා සහ ඒ අවශ්‍ය ඖෂධ ඇතුල් කරනවා. හරි තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. ඉතින් අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමෝටම good luck.